අයිබෝවන් දනුට කියන්න දෙසියක් අපි ඉවර කරලා තියෙන්නේ. මේ සුමාන දෙසියෙන් අපි හම් වුණා මාර ඉන්ට්‍රෙස්ටිං පීපල්. ඒ වගේම ඒකේ අපි දැන් බලන්න යන්නේ සීසන් 2 එකේ අපිට හම්බ වෙච්ච හොඳම මොමන්ට්ස් ටික. දනුට කියන්න. සීසන් 2 පටන් ගන්නකොට මම ගෙනාවේ අපේ ෆේවරිට් කපල් එක ටෙලිවිෂන් එකේ තනුජයි නාරද. මම කොහොම මැච් වෙන්න අඳින්න කියලා කිසිම මැච් එකක් නැහැ. එකට ෂෝ එකක් කරන්න ඇති වුණාට මම හිතන්නේ ඒගොල්ලෝ අල්ලගත්තේ ඒ තැන කාටවත් ඔය තැන අල්ලන්න බෑ. ඔය දෙන එකතු වෙලා කරපු මෝඩම වැඩ මොකක්ද? ඔක්කොම වගේ ATM මැෂින් වලින් කොණ්ඩෙමුත් ගන්න පුළුවන්. එහෙනම් ගිහින් බලන්න ඕනේ. ඉතින් අපි තනුත් එක්ක හම්මුණුත් hina වෙලාම මැරෙනවා. පළවෙනි සීසන් එක වගේම දෙවෙනි සීසන් එක පටන් ගන්න මට හොඳ බූස්ට් එකක් දුන්නේ මේ දෙනා. ඔය සුදු වෙලත් එක. ෆියුමේ හදනවලු ග්‍රීන් එකක් මේ දවස්. පත්‍රි ආන්දර කියන්නේ කොහොමත් ටෙලිවිෂන් එකට මාරම හොඳ ගෙස් කෙනෙක් කියලා මම කියනවා හැමදාම. නරකම දේ කියලා මට එකක් කියන්න බෑ. මගේ යූස් කරනවානේ. මගේ හැමදාම ට්‍රිම් කරනවා. සචිනි මේ ෂෝ එකට ආවට පස්සේ ප්‍රශ්න කීපයක් තිබ්බා අපිට. අන්තිමට අපි පොලිස් ස්ටේෂන් එකකටත් ගියා. හැබැයි දැන් ඉතින් ඔක්කොම ඕකේ. සොජිනී මම බය වුණා ඉතින්. මාසේ මුළු පඩියම දෙනවා වාහනයකට. මුළු දවසම වාහනේ ඉන්නවා අපේ ගේට් එක. කොහොම හරි යා ක්ලබ් එකෙන් එමෙල ෆයිට් එකක් වෙන්න යද්දී සිකියුරිටි ලැබුවා කියලා කියනවා. ওই කතා ටික තාම වෛරල් යනවා. සෝ සචිනී ආයන්දර මම හිතන විදිහට දනුට කියන්න ඒකට ආපු මාරම ඉන්ට්‍රෙස්ටිං ගෙස්ට් හැමදාම හැම සුමානෙම අලුත් කතාවක් සචින ගාව තියෙනවා අපිට කියන්න. ජංකියක් දෙන්න කියලා තිනවා. ඔව්. ඉඹල් බලන්න ගන්න. දෙට ගද්දිම කියලා තියෙන පිරිසිදු වෙන්න කියලා. දවසම ඇඳ උඩ දැන් ඉන්නවා මම එනකන්. කවද හරි සචිනිය. පොඩි කාලේ නම් පොඩි කුකුලක් කියලා ආරම්භ කළා. කුකුලක් කියන්නේ කොක්කෝ කොක්කෝ ගානවා කියලාද? මාට ලවුන්ඩර්ස් ලියලා. ඔව් කීප දෙනෙක් හිටියා. රන්නේ දෙක්ෂමසි. මම හිතන්නේ සංක මේ දනුට කියන්න ආපු වෙලාවේ මාර ඩීප් කන්වර්සේෂන් එකක් දුන්නා. කොහමද සංකත් එක නිකන් මේ මේස ගැන කතා කරොත් එයා මාර මීනින් ෆුල් විදියට තමයි එයා කතා කරන්නේ. තුන් වේල ගෙවා ගන්න බැරුව හිටපු කාලයක් තිබ්බා. හැබැයි ඊට පස්සේ ටොම් ක්‍රූස්ගේ ජර්නි එක ඔටෝ ක්‍රූස් වටින දෙයක් මගහැරිච්ච ඔයා. ඉතින් ඔය ලයින් එක අපි ට්‍රේලර් එකේ ස්ටාර්ට් එකේම දාමු, එන්ඩ් එකේ දාමු, මැදෙත් දාමු. එයා මේ දවස් ටිකේ අලුත් ෂෝ එකක් කරන්න යන්නේ බොලිවුඩ් සිංගර්ස්ලත් එක්ක එකතු වෙලා. මම හිතන්නේ එයාගේ ජර්නි එක මාර ඉන්ට්‍රෙස්ටිං ජර්නි එකක්. ලංකාවේ මිනිස්සුන්ට ඇත්තට මොලේයි කටයි අතර ෆිල්ටර් එකක් නැහැ. ඔය සුදු අයනේ අටක් පාරමයක් විතර තියාගෙන ඉඳලා තියෙන ජෝනස්වල් හැදිලා තියෙන්නේ ඒ හැම තියන අය උසස්. ෆ්‍රී නෝ. ජැෆ්න බීපල් ලයික් ෆ්‍රී. තකොට ඩ්‍රම් ගන්න පුළුවන් කියලා ආරංචි එකා. තරහගේ වෙලාවට තමයි බීට්ස් හොඳටම එන්නේ. ඒ වගේම අභිෂේක ෂෝ එකට ඇවිල්ලා මම එයාගේ මියුසික් වීඩියෝ එකේ තියදී අන්තිමට හවසකම. අගින් පස්සේ කවුරුත් හවසකම කියන්නේ නැත්තම් මම මැරුණාට පස්සේ හවසකම එකක් නැහැ. ඔයා වගේ හිතන්න කට්ටිය ඇත්තටම නැහැ. ඔයාගේ ලොකුම වීක්නස් එක මොකක්ද? කේන්තියනේ. කේන්තියනවා? ඔව්. මේ මූණට නවත්ත ගන්න බැහැ. අභිෂේක මම මට හම්මුනේ එයා මේ ෂෝ එක බලලා එයා එන්ජොයි කළා මට කියලා මේ ෂෝ එකට ආපු එක්කෙනෙක්. මට ඒක ලොකු ආඩම්බරයක් බිකස් එයා හරි සිම්පල් මට ඒක කියලා. ගොඩක් කටියෝ කියන්නේ නැහැ ඉතින්. බොහොම ස්තුතියි අභිෂේක ඔකට. දෙනෙක්ෙක් මහතෙක්ෙක් කෙට්ටුයි. ගායන්ට ඉතින් නැති දෙයක් තමයි සාරට තියෙන්නේ. කෝවිඩ් ටෙස්ට් එක කරන්නේ නැහැ මොකද ඉවර. මේ පැත්තේ ඔයා දාන්න එක වගේම ඊට පස්සේ දාන එක. ඔෆර්ස් ආවද? ඉන්දියානු ඉන්ඩස්ට්‍රි එකට යන්න ලිංගික අල්ලස්. ලිංගික මොකක්ද? ලිංගික අල්ලස්. ජිග් ජිග් ගා කහනවාද? පෙන්නන්න නෙමෙයි ඉතින් දෙන්න කිව්වා. එක්කෙනෙකුට නෙමෙයි ඔක්කොටම. ඔයාගේ තිල්ලන්න කට්ටිය ඉඳීද දන්නේ නැහනේ දනු. හරි ආසයි චබී කට්ටියට. මගේ බොයෆ්‍රෙන්ඩ් උත් චබී. ඔව්. එයා මට පෙන්නවා එයාගේ චබී කොල්ලව. මට බය. එන්න මග මණික බබා එන්න මේ. ඉන්න. නිරංජලිත් එක දැන් මම ටෙලිග්‍රෑම් එකක් රඟපානවා. ඒකේ එයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. මම ට්‍රයි කරනවා ඉතින්. එයා වෙන එක්කෙනෙක් ආදරේ. මම හිතුවේ නෑ මම වගේ කතා කරයි කියලා. ඉතින් ඔයා කතා කරන්නේ මට පොඩි කෙල්ලෝ කොල්ලොන්ටනේ. පව්වානේ.
නැති වෙලා ගියා ඉතින්. දෙකට නැමෙලා ඉන්න බයිද? කොටා බේරාජ. මැචුවර් නැහැ. රනිල් වික්‍රමසිංහ. මාකටිම් බෑ. මෛත්‍රීපාල සිරිසේ. තරම දැනගෙන ඉන්න දැනගන්න ඕනේ. මහින්ද රාජපක්ෂ. දුවරට හිත බය. කෙනෙක් දාලා තිබ්බා YouTube එකේ ඔයා মালටි ප්ලග් කියලා. মালටි ප්ලග්. ඒ කියන්නේ හිල් ගොඩක් තියෙනවා. මමම දාගත්තා. රයිනිට ඒ දවස තමයි සිංහල තියෙන ටිකක් නැති වෙලා ගියේ. අපි දෙන්න දෙපැත්තේ ඉඳගෙන අපි තමිල් සිංහල කතා කරේ. මාළුබනිසා ප්‍රොබබ්ලි ජනවාරි වගේ. මාළුබනිසා? මොකද මාළුමිරිස්? මාළුබනිසා කියලා තමයි. ඔම කොණ්ඩේ කපන්න එපා පුතා කියලා. දන්නේ මම මම තාත්තා මං කියනවා මගේ පුතාට ඔය කොහොමද? අන්තිමට එයාටත් තේරුන්නේ නැහැ මොකද කිව්වේ කියලා. අපිටත් තේරුන්නේ නැහැ. මේ උදේ මේ බෝලේ ටික තියෙන එක හොඳයි නේ. තව ඔක්කොම පෙනේ. කොටස් කට් යනවා තියෙන ප්‍රශ්න. තාත්තත් එක්ක තව සින්දුවක් කරමුද? මමයි තාත්තා. ඔයාගේ කොණ්ඩේ දැන් ඔහට කැමති විදිහට තියෙන්නේ නැහැ. ඇත්තටම නැහැ. හීරෝ කෙනෙක් වුණාම එක එකනත් එක්ක රඟපාන්නකොට මම ළඟින් යනකම මං ගහගෙන යනවා. මම පොඩි කාලේ ඔබ තමයි ඉතුවේ බැන්දම තමයි ළමයි හම්බ වෙන්නේ කියලා. අය අපිත් ඒ විදිහෙන් හිටියම අතින් ඇල්ලුවත් ළමයි හම්බ. ඇයි සරම ගැලුවේ? සරම ඔයා අඳින හින්දා මං ගැලුවේ. හැබැයි ඉස්සර හුළඟ තිබ්බනේ හොඳට. ඔයා පියුම් එකේ ක්‍රීම් එක පාවිච්චි කරනවද? ඔව් ඇඟටම ගන්නවද? පුළුවන් ප්‍රමාණයට සුදු වෙනවා. කොයි කොයිද ගන්න? මූණේ තමයි ගොඩක් ගන්න. මම අනිත් තැන් වැඩි ඕපන් කරන් ඉන්නේ නැහනේ. ආ ඔව්. මොමට ඒක සුදු වෙන්නේ? මෙයා ඉතින් ඔක්කොම ලගේ පින්තූර ගන්නවනේ. අපි පින්තූරත් ගත්තා. මම ඇත්තටම මේ හරි කම්මැලි කෙනෙක්. කවුරු හරි මහම ෂෝ එකක් කරනවනම් මම ඇවිල්ලා සින් කරන්න කැමතියි. මට ආරංචි තමුසේ මගේ සින්දු කියනවා කියලා තිබ්බනම් බලාගෙන හිටියා. එක්කෝ මම මැරෙන්න ගගින්නවද මන් දන්නේ. පොඩක් දැම්මුත් හොඳයි. අපිත් බලාගෙන හිටියා. චිත්‍රපටයක් කිරීමේ ආසාව සහ හීනය තිබ්බා. ලංකාවේ ෆිල්ම්ස් ගොඩක් වෙනවා රිලීස් වෙච්ච නැති. ඔයා කොහොමද රිලීස් කරගත්තේ? මට ලස්සනයි සම්මාන. හරි ගාම් ගොඩක් තියෙනවා අය කියන්නේ. මොනවත් කරේ නෑ අහිංසක ළමෙක් මැද ඉර වෙලා. තවඩියක් කිව්වොත් ස්පොයිලර්. සංසාරිනී මගේ මෙයා තමයි මගේ ලවර්. ෆිල්ම් එක ගැන කතා කරන්නේ කොහොමද බුද්ධිකාවන මේ දවස්වල? ඉන්ලීගල් අනෙතිකල් මුකුත් කරේ නෑ. කරේ නෑ. තාම නෑ. තාම මාර කපටි වැඩක් කරේ නෑ. ඔය එතකොට මම අතහැරලා ඉවරයි. But I have never been blinded. කිසිම වෙලාවක දැල්නීමක නදනකම් මම හිටියා. මට ඉන්විසිබල් වෙලා ඉන්න chance එකක් තියෙනවා. නාදීශගාවට යනවා. විද්‍යාබාලන්ගේ වොෂ්රූම් එකට යනවා. ඔයා තෙල් පොලිමර ගියාම ඔයාට ස්පෙෂල් ට්‍රීට්මන්ට් දෙනවද? ඔව් බයිනවා. මේ තමයින තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. මහදේශට පීලා කෙනෙක්ව බඳින්න, එක්කෙනෙක්ට පොඩි කිස්සයක් දෙන්න, එක්කෙනෙක්ව මරන්න. ඔය තුනම එක්කෙනෙක්ට කරන්න බැරිද? අපි ඔක්කොම ඔව් සර් බැඳලා පොඩ්ඩක් ඩිවෝස් එකක් දෙනවා එක්ක. යුරේනිත්. මට ඇත්ත උත්තරේ ප්‍රසිද්ධිය කියන්නේ. කවුරු ඉන්නවද මේ දවස්? හොයන්නෙත් නෑ. එන්නත් කවුරුත් මට පාඩු ඉන්න දෙන්න මට අව බරනවා. ඔයා හිරුනිකා ගැන මොකද හිතන්නේ? Oh my god. මං කාටද ගොතෙල් එන්න කැමති නැහැ. මට තියෙන ප්‍රශ්න ඇති මට තව ප්‍රශ්න. මට මිලියන ගානක් හොයා ගන්න පුළුවන් දවස්. මෙච්චරක් ඔයාට තියෙන රොයල්ටිස් කියලා රුපියල් 57ක්. රුපියල් 50. අපිට හිතවත් කියලා පෙන්නුවට දෙනවා පිට පස්සෙන් වැඩ. බෑක් සයිඩ් තමයි උ. ඔයා ගැට ගාලා කාවා සොසේජ් එකක් කවලා වම්මුණක් කරන්නේ. නෑ නෑ. පර්ෆෝම් කරනකොට ඔයාට කොල්ල වට පිටේ හිටියා. මේ කොට ඩයලොග් කොහොමද හරි අල්ල ගන්න ඕනේ කියලා. මේ මරියසල් කියන්නේ මම මරියසල්ට ඇත්තට කිව්වොත් කොට ඩයලොග්ක් කියලා. මිනිස්සු සතුට වෙන්නේ කොතනද? එතන රම්බරි තියෙනවා. රම්බරි කියපන්. පොඩි යුනිවර්සිටි එකක් හම්බ වෙනවා. මේ දේවල් ඉගෙන ගන්න සුනිල් පෙරේරා. මම අදවසට කන්න සල්ලිත් නෑ. පිලවුස් එකේ නෑට කනවා. මේ වගේ මම දෙන භයානක සමහර රින්දු කියන්න වෙන ගායකෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. එක්ක මිනිහට පිස්සු නැත්තම් මට පිස්සු. ඔයාලට chance එකක් තියෙනවා එක දවසක් invisible වෙලා ඉන්න. මොනාද කරන්නේ කොහෙද යන්නේ කායකට කතා කරන්නේ ඊට එතම බලන්නේ. අයියෝ ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ සනත් නිශාන්ත රෝහිත අබේ ගුණවර්ධන. මට හරිම දුකයි ඔව් මේ වීකෙන්ඩ් එකේ තනියම දාලා යන්න. මේ සුදු ප්‍රශ්නෙට මොකක්ද අනේ විසඳුම මම. ඒ කියන්නේ මම සුදු නා කියලා ඔයාලට රිදෙනවද කොහෙවත් නෑ. රිදෙනවද නෑ. උඩේ ඉඳන් පල්ලෑ වෙනකන් සුදුද? ඒක හස්බන්ඩ් ගෙන් තමයි හරියට අහන්න. ජීවිතේ උගන්නපු පළමු පාසල මාලිගාව. ජීවිතේ පටන් අරන් තියෙන්නේ මහරගම තමයි. අත්තගම මන් දුවලා ගිහලා බස් එකේ නැග්ගා මන් දැනගත්තා මං මේ ජොබ් එකට එන්නේ නෑ කියලා. ධනංජය ඉතින් මට ඇත්තට
සමර දේවල් කියන දේවල් මට ඇත්තට තේරෙන්නේ නැහැ. හැබැයි එයා මේ දවස් ටිකේ ප්‍රොජෙක්ට්ස් ගොඩාක් හොඳ දේවල් කරලා තිනවා. ඒ ඇක්ටිං ස්කිල් එක වාගාව තියෙනවා කියලා ඔයා දැනගත්තේ කවුද? මම දැනගත්තේ මුලින්ම රඟපෑවන් පස්සේ තමයි මට ඒ ස්කිල් එක නැහැ කියලා. මම මේ ළඟදි මට වෙච්ච කරදරයකදී මාව බොහොම පරිස්සමෙන් බබෙක් වගේ බලාගත්තා. මොකක්ද උනේ? ඒක දිග කතාවක්. රූම් නම්බර් 106 ෆිල්ම් එකේ එයා ඇක් කරන්නේ පොලිස් ඔෆිසර් කෙනෙක් විදිහට. මම හිතන්නේ ආයේ කැරක්ටර් එක මාර්ම ලස්සනට කරා. ඒ වගේම යුනිෆෝම් එකෙත් එයා ලස්සනට හිටියා. ඔය රහස දැනගන්න මම මේක දැනට තියන්න මෙතන. හරි ඔක දැන් මට ආයි තියෙන්නේ. මේක වාට ආයි තමයි. මම ඒ කිව්වේ බොරු. තාමත් නොයා. අවුරුද්ද වයිෆ් කියලා නම හැදුවේ වාට. දැන් මේ අතකද මම යන්නේ. තාමත් වෙන විදියක් විදියට පටන් ගන්නවත් බෑ. බෑ. ඒක දැන් මට අග්ගල එක කන්ෆර්ම් කරා. අර වාට පුළුවන්. රියැලිටි ෂෝස් වලට ඇවිල්ලා ඇඳ ගන්න නරකයි. පොළු ගතිය පොඩ්ඩක් අඩු වෙලා පොළු ගතිය වෙනකොට මම මොකද කරේ ඒ කාලේ මොකද කරා? පොළු ගතිය කොල්ලොත් එක්ක පොළු ගතිය අර අනිත් පැත්ත මොකක්ද බෑනේ ඔයත් එක්ක ඉතින් ඔයත් ඔයාට කියන්න බෑ. ඔයා තමයි කිව්වේ කොල්ලොත් එක්ක කොළු පැත්තක් තිබ්බා කියලා. කාසියසොයයි ඒ කාසිය රජුන් තන බලන්නත් එක්ක නේද ස්ප්‍රේ. අවුලවන්න හදන්නේ. ඔඩිෂන් එකට එනවා යෝහාන්. රෝහිත රාජපක්ෂ කොහොමත් නෑ අභිෂේක. තාරිගම පතා ගමේ ගර්ල් කෙනෙක්ගේ චරිතයක්. ඔයා අටේ මචං අර යුරේනි නොෂික නේද බං අපි හිතු එන කෑල්ල කියලානේ මේකි මචං බල්ලොබත් කන්නේ නෑනේ මේකි මූණ දැක්කා. යුරේනි මේ ෂෝ එකේ වෙලද තමයි අපිට කිව්වේ යාගේ බඩ ප්‍රශ්නයක් තිබ්බා. මාර කැත වැඩක් කරා. මං ඒ වගේ වැඩ තමයි ඇත්ත ජීවිතේ කරන්නේ. මං ගහවත් දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. මට ඉතින් කියන්න ලැජ්ජා. ගණු ආපු වෙලාවෙදි මගේ කුක්කු නිරීක්ෂණය කරනවා. අපි දෙන බබි. මම නිදා ගන්න තියෙනවා. ඕ බෑග්. ඇඳ දෙකට කැඩේ. ඔය බර මං බාර ගන්නවා. අම්ම නතවද කරන්නේ නැනේ ඇඳේ. ආරෙන් හරි මම ජනප්‍රිය කියලා හිතුවොත් වෙන්නේ gedera ඉන්න තමයි ටික කාලෙකින්. මම හිනාවනම හිනාව කැතට ආවේ. මගේ හිනාවේ කැතට තමයි මම හිනාවුනේ. ඒක තමයි දැන් තියෙන්නේ. ඒක කැත හිනාවක් නෙවෙයි මම හිනාවෙන විදිය. ඔයා මේ දවස් ටිකේ සිංගල්ද? ඔව්. මට බබෙක් කොනේ මට බබෙක් දෙන්නේ. මම දන්නේ තාත්තා මොකද. අනිත් ගොන් හරකෙක් සෙට් සමහර අය බැඳලා ඔල්රෙඩි මාව බැඳලා මේ මගේ වයිෆ් එහෙම ඒගොල්ලෝ ගොනේ ඔය බැඳලා ඔය බැඳලා දැන් මේගොල්ලත් එක්ක ජීවත් වෙලා පවුලුත් කනවා දැන් මම සමහර අය මම කිව්වා ළඟට ඇවිල්ලා මේව කරොත් මං ගහන ඔලු කට්ට කුඩු වෙන කියලා එහෙම ඉච්චට කේසි ඒ කියන්නේ මෙයාට සෝෂල් මීඩියා එකේ මෙසේජ් කරන්න කොල්ලෝ ටික එයා දැක්කම තාම ඉන්නවනේ නිකම් ඇපල් ගෙඩියක් වගේ actually I am very lucky to have two sons like that ජානිත්ගේ අම්මා ඒ දෙන්නට තියෙන මාර ඒ පවුලෙම මාර යුනයිටඩ් පවුලක් අද වෙනකන් ජනිත් කොයිව තියනවා නම් තාත්තා ඔය අම්මා අරන් තමයි යන්නේ බෝඩ් සෙරමනි ෂෝස් ඒ ඔක්කොමට ජනිත් කියන්නේ මාර හොඳ කොල්ලෙක් මේක අහන්න බෑනේ මිට මමත් අහන්න පටන් ගන්නේ හරි ආදරේ මට නේ මන් දන්නේ මං හැම ආත්මිකම මං ඒගොල්ලෝ ප්‍රාර්ථ මොනා කිව්වත් මේ ඉන්ඩස්ට්‍රි එක අයියෝ මම තාම මගේ නම්බරත් සේව් කරලා තියෙන්නේ දීප්ති කියලා. ගුඩ් ගුඩ්. එක දෙයයි කන්න පුළුවන් ඔයාගේ ජීවිත කාලෙටම. කස්ලබු මට ගොඩාක් බැන්නා. මං ඇත්තටම මේසෙ පෙරලගෙන යන්නම ඔය ප්‍රොඩියුසර් මං ගැහුවා. මල් පිපෙන වසන්තය ඇවි. ඩිරෙක්ටර්ගේ ඇක්ට්‍රස් කෙනෙක්. ඊට අපි මෙහෙම කරමු අපි. නෑ මට එහෙම කවුරුත් ඒ කවුද කිය බොරුවක් කියලා. මම ආරංචියක්. ස්විමින් පූල් එකේනේ. නමුත් අතන ෂූටින් වලට ගියාම තිබුණේ ගඟක් නේ. ඔව්. ඇතරලා දැන් යන්න කිව්ව ගමන් මම එයාගේ අතේ ලෙනවා මට බෑ. උසාවියේ මාව දාලා ප්‍රශ්න කරනවානේ. HIV හැදිච්ච කෙනෙක් වශයෙන්. චිත්‍රපටයකදී. පොඩ්ඩක් කියන්න බෑ නැත්නම් ඔය නිකන් මැදාරී ඊර වෙලා තියෙන. ආටිස්ලා දෙන්නෙක් උනාට මනුස්සයෝ දෙන්නෙක් නේ. ඔව්. පොඩ්ඩක් ඉදින් තරහ යනේවත් තියෙනවා. මට නම් නෙමෙයි. පටන් ගත්තේ තන කොයිද කියලා දන්නවද? එයාලගේ ගෙදර. දැන් මම කියන්නේ මේ අද දවල්ට කන්න එන්නේ නැහැ කියලා මං කියන්න හිතුවොත් අද දවල්ට ආව් උයලා තියෙන කොස්සටයි මේ වෙජිටේරියන් හදලා තියෙන මේ අද මාළු හැදුවා අනික් කට්ටියට. ආ ඉතින් මං හා කියලා කෑමට එන්නේ නැහැ ඉතින්. කෑමට එන්නේ නැහැ කියන්නේ. Thank you කියන්න ඕනේ අපේ title sponsors like Crystal Luxury Wellness අපිත් එක්ක
එදා වගේ අදත් ඉන්නවා. බොහොම ස්තුතියි අපිට එකතු වුණාට. ක්‍රිස්ටල් ලක්ෂරි වෙල්නෙස්ගේ ඔයාටත් පුළුවන් ලස්සන වෙන්න, පොසිටිව් විදිහට හිතන්න, ඒ ඔක්කොම කරගන්න පුළුවන් එකම තැන ක්‍රිස්ටල්. එතන ඉන්නවා හොඳම ඩොක්ටර්ස්ලා, නර්සස්ලා. ඔයාට ඕන ප්‍රශ්නට උත්තර දෙන්න ඒගොල්ලෝ ලෑස්ති. එහෙනම් ඔයා ක්‍රිස්ටල් එක්ක එකතු වෙන්න. ඔයාගේ ලොකු දවසක් එනවා නම් ජීවිතේ, ඒක සෙලිබ්‍රේට් කරන්න ඔයාගේ කොන්ෆිඩන්ස් ලෙවල්ස් ටික වැඩි කරගන්න පුළුවන්. එනම් ක්‍රිස්ටල් බොමි සුති අපිත් එක්ක එකතුනාට. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා ෆේෂිය බොමි සුති අපිත් එක්ක එකතුනාට. දැන් ඔස්ට්‍රේලියා වලින් හොඳම ප්‍රඩක්ට්ස් ටික හදලා මේ ලංකාවට අපිට ගෙනත් දෙනවා. අපේ බියුටි එක තව පොඩ්ඩක් වැඩි කරගන්න ෆේෂිය බියුටි සප්ලිමෙන්ට්ස් මාර ලීඩින් තැනක තියෙන්නේ. බිකෝස් ඒකේ මාර ෆීඩ්බැක්, ඒ වගේම රිසල්ට්ස් මිනිස්සු අතරට ගිහිල්ලා ඒගොල්ලෝ ඒක බලලා එක්ස්පීරියන්ස් කරලා තිනවා. එනම් බොහොම ස්තුති ෆේෂිය අපිත් එක්ක එකතුනාට. ඔයත් ට්‍රයි කරලා නැත්තම් ට්‍රයි කරලා බලන්න. අදම පළවෙනි එපිසෝඩ් එක ඉවරයි. අපිට තව එපිසෝඩ් එකක් තියෙනවා. එන අපි ඒකත් එක හම්බ වෙමු එතකන්. This is best of Danuta Kiyanna season 2. අරගෙන බලන්න ඔක්කොම කියයි ඔයා කොච්චර වෙනස් වෙලාද කියලා.